ආයුබෝවන් ඔබ ප්‍රහේලිකාවක් ඉක්මනින් විසඳීමට හැකි කෙනෙක්ද එහෙමනම් ඔබ බුද්ධිමත් බව අය අමුතුවෙන් කියන්නේ නැහෙනි ඒ කොහොම වුණත් ඔබ නියහපන කෙනෙක්ද එහෙමනම් ඔබ බුද්ධිමත් ඒ බව ඔබ විශ්වාස කරනවද ඔයාලට අද හිතාගන්නවත් බැරි සමහර ඒවා ඔබව සමාජයෙන් කොන් කරපු ගති ලක්ෂණ කියනවා අපි කියන මේ ගති ලක්ෂණ ඔයාලට තිබෙනවා නම් ඔබ බුද්ධිමතෙක් එහෙමනම් ඉක්මනින් අද එපිසෝඩ් එක බලමු ඉතින් වීඩියෝ විස්තරය යන කලින් අපේ channel එක තාම subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්න ඒ වගේම ඊට යහපැත්තේ තියෙන bell icon එක click කරොත් ඔයා කවට අලුත් වීඩියෝ එකක් ආපු සැනින් ඉක්මනින්ම notification එක උදෙනවා අංගයක නිතරම ප්‍රමාද වීම ඔබ නිතරම ප්‍රමාද වෙනවා නම් ඔබව ආයතනයේ පාසලේ සමච්චලයට ලක් වෙලා තිබෙනපද ඔබට මොඩේකු කියලා කවුරු හරි ඇඟිල්ල දික් කරලා තියෙනපද එහෙමනම් මේ දේ ඔබ බැලිය යුතුමයි ඔබට එළවුණු චෝදනා වලට හොඳම උත්තරය අපි කියනවා සෑම දෙයකටම පරක්කු වෙන පුද්ගලයන් බුද්ධිමත් බව අදවන විට විද්‍යාඥින් පවා සොයාගෙන තියෙනවා සදන් ඉලිනොයිස් විශ්වවිද්‍යාලයේ පර්යේෂකයන් විසින් කරන ලද නව අධ්‍යයනයකින් පෙනී යන්නේ පුරුද්දක් ලෙස ප්‍රමාද වෙන පුද්ගලයන්ට ඔවුන්ට වඩා තාර්කික මනසක් ඇති අතර සම වයසේ මිතුරන්ට වඩා ඉහළ බුද්ධියක් තිබිය හැකි බවයි. ඔබ පැයකට පෙර රැස්වීමක සිටිය යුතු බව ඔබ දැන දැනම පරක්කු වී යනවා නම් මේ ඔබගේ වෘත්තීය ජීවිතයේ අනතුරේ දැමිය හැකි. එමෙන්ම ඔබ කම්මැලියයි සිතනු ඇති. ඒ කෙසේ වුවත් ප්‍රමාද වීම සැබවින්ම ඔබේ බුද්ධිය පිළිබිඹු කරනවා. එමෙන්ම ඔබට වඩාත් නිර්මාණශීලීත්වයෙන් සිටීමට හැකි. මන්ද ඔබ નિયમિત වේලාවට පැමිණීම ගැන ඊතරම් සැලකිලි නොදක්වන අතර ඔබ වඩාත් ශුභවාදීව නිර්මාණශීලීව ප්‍රමාද වී හෝ තම කර්තව්‍ය කරන්න තරම් ඔබ දක්ෂයි. වේලාවට කර්තව්‍යයට වාර්තා කරන පුද්ගලයන්ට වඩා ඔබ දක්ෂ සහ බුද්ධිමත්. අංක 2. ආදර සම්බන්ධතා අසාර්ථක වීම. ආදරේ නම් සොයා ගන්න අද සමාජයේ අසීරු කාර්යයක්. ඊටත් වඩා අමාරුයි අපංකාතරිය හොයාගන්න එක. කෙසේ වෙතත් ඔබ ආදර සම්බන්ධතා වලදී ඉක්මනින් ඒ අයගෙන් තීරණය කරන කෙනෙක්ද? ඔබ සම්බන්ධතා පවත්වන නියම සහ ඔබට ගැළපෙන කෙනා සොයමින් යන කෙනෙක්ද? කිසිදු අඩුපාඩුවක් නැති ඔබේ හිතේ ඉන්න කෙනාව සොයමින් ඉන්න කෙනෙක්ද? ඔව් එහෙමනම් මේ ඔයා අටයි. ඔබ මෙසේ අතෘප්තිමත් වෙන්නේ ඔබේ වරදක් නිසා නොවේ. එය ඔබ බුද්ධිමත් බව පෙන්වන සාක්ෂියක්. බුද්ධිමතුන් අතර ආදර සම්බන්ධතා හෝ යාළුකම් පවත්වන්නට තමාටම ගැළපෙන තමාට ගරු කරන තමා වෙනුවෙන් කාලය කැප කරන අය පමණක් තෝරා ගන්නවා. ඒ වගේම තමන්ට නොගැළපෙන පොඩි දේත් සමච්චලයට ගන්න විවේචනය කරන පුද්ගලයන් තමන්ගෙන් ඈත්ව තබනවා. ඒ වගේම තමන් අකමැති අයව පෙන්වනවට ඔවුන් කැමති නැහැ. ඔවුන් තමා වටා ඉන්න අය සමග පවත්වාගෙන යනවට වඩා ඔවුන් රැකියාවෙන් ඉහළට යන්න ඒවට කැප වෙන්න තමයි වහන්සි වෙන්නේ. අංක 3. ඇස් යට කළුවීම. ඔබේ ඇස් යට කළුවීම නිසා ඔබ ඉන්නේ කනසලෙන්ද? එහෙමනම් මේ ටික ඔයාටමයි. ඇස් යට කළුවීම ඇතිවන්නේ රාත්‍රියේ වෙහෙස වී පාඩම් කරන නිසා. ඒ වගේම ඔබේ ඇස්වලට අවම වශයෙන් පැය 6කවත් නිින්දක් විවේකයක් නොමැති නිසා. මේ ලෙස ඇස් යට කළුවීම ඔබ බුද්ධිමත් බව හැඟවෙන ඉඟියක්. ඇස් යට කළුවීම සාමාන්‍ය දෙයක්. ඒත් මහන්සි වී වැඩ කරන බුද්ධිමත් අය ළඟ මෙය දක්නට ලැබෙන විශේෂ දෙයක්. අංක 4. ඔබට ඔබේ වයසටත් වඩා තරුණ බව හැඟීම. ඔබ කෙතරම් වසරක් වසරක් පාසා වයසට ගියේද ඔබේ ක්‍රියාශීලී බව කරන විලාසිතා ඔබ මිනිසුන් සමග කටයුතු කරන ආකාරය ඔබ සිතන පතන දේවල් ඔබ ඔබේ වයසට වඩා අඩු වයසක කෙනෙකු ලෙසද එසේම ඔබ ඇසුරු කරන්නන් මේ ගැන ඔබට කියලා තියෙනවද මේ අයුරින් කටයුතු කරන ඔබ ඉතාමත් බුද්ධිමත් කෙනෙක් ප්‍රංශ පර්යේෂකයන් මෑතකදී කරපු විශ්ලේෂණයකට අනුව සොයාගත් විශ්මිත පිළිතුරක් නම් වඩා තරුණයෙකු ලෙස සිතන සෑම විටම පාහේ තමාගේ වයසට වඩා අඩු වයසක කෙනෙක් ලෙස සිතන කෙනෙක් ඉතාමත් බුද්ධිමත් සහ දක්ෂ කෙනෙක් ලෙස. දැන් ඔබට තේරෙනවා ඇති ඔබ ඔබගේ වයසට වඩා අඩු වයසක කෙනෙක් ලෙස සිතන්න හේතුව මොකක්ද කියලා. අංක 5. ඔබ ඉතා ඉක්මනින් කම්මැලි වෙනවා. ඔබටත් බොහෝ විට කම්මැලිකමක් දැනෙනවද? ඒකාකාරී හෝ කාගේ හරි උපදෙස් මත ඔබට වැඩක් කරදී එපා වෙනවද? එහෙමනම් මේ තමයි ඔබ බුද්ධිමත් බව හඟවර තවත් එක් අංගයක්. කම්මැලි සහ කිසිවක් කිරීමට පෙළ
පෙළපෙන්නේ නැති ඔහේ ඉන්න අය සමග ඔබ මෙහි අර්ථය පටලවා නොගන්න මේන් ගම්ය වන්නේ බුද්ධිමත් අය තමන් කැමති දේ කරනවා නම් ඒ අය කම්මැලි වෙන්නේ නැහැ එමෙන්ම බුද්ධිමත් අය තමන් උනන්දු නොවන ක්‍රියාකාරකම් කිරීමට කැමති නැහැ පරේෂණ වලින් පෙනී යන්නේ වඩාත් ඊටා බුද්ධිමතුන් පහසුවෙන් කම්මැලි වන අතර කම්මැලිකම නිසා ඇතිවන හැසිරීම රටා ගැන සිතමින් වැඩි කාලයක් ගත කරන පව අංක 6 අමතක වීම මේක නම් අමුතුවෙන් කියන්න ඕන දෙයක් නෙවෙයි අපි හැමෝටම අමතක වෙන එක සාමාන්‍ය කරුණක් ඒත් ඔබ මෙලෙස අමතක වන අය බුද්ධිමත් අය බව ඔබ හීනකින්වත් හිතලා නැතුව ඇති කොහොම නමුත් ටොරන්ටෝන් විශ්වවිද්‍යාලය විසින් කරන ලද නව පර්යේෂණයකින් හෙළුවේ අමතක වීම ඇත්ත වශයෙන්ම වැඩි බුද්ධිය මනින ලකුණක් විය හැකි බව තවදුරටත් ඔප්පු වූයේ තමාට වැදගත් කරුණු පමණක් තම මතකයේ තබාගෙන අනවශ්‍ය කරුණු බුද්ධිමත් පුද්ගලයින් අමතක කරන බව එසේම අත්‍යවශ්‍ය කරුණු පමණක් මතකයේ තබා ගැනීම නිසා තීරණ ගැනීමේදී අත්‍යවශ්‍ය කරුණු පමණක් සලකා තීරණ ගන්නා බවද සොයාගෙන තියෙනවා අංක 7 නියපොතු හැපීම ඔබ නිතරම නියහපන කෙනෙක්ද සමාජයෙන් ඔබට සමච්චල කළත් මෙම නියහපන ලකුණ බුද්ධිමත් බවේ සංඥාවක් බව ඔබ දැන සිටියාද නියහපන පුද්ගලයින් බුද්ධිමත් සහ ඥානවන්ත බව සොයාගෙන තියෙනවා ආකිමිඩිස් පවා තම නියපොතු හපපු බව සොයාගෙන තියෙනවා සියලුම බුද්ධිමතුන් තමන්ගේ ළමා කාලයේ නියපොතු සපා කන බව අද වන විට සමීක්ෂණ වලින් හෙළිවලා තියෙනවා එමෙන්ම යම් කිසි අනපේක්ෂිත විසඳුමකදී කුමක් කරන්නද යන්න මද කල්පනාවක් සමග තම නියහපන බව නම් ඒ අයද බුද්ධිමත් ඒ විනාඩි කිහිපයක් තුල නිය හැපීමෙන් ඉතා හොඳ විසඳුමකට පැමිණෙන බව මේ වෙන විට සාගෙන තියෙනවා නියහපන ඔබ බුද්ධිමත් බව අපි පුන පුනා කියන දේවල් වලින් ඔප්පු වෙලා ඇති ඒ තිතින් සමාජයේ ඉදිරියේ නියහපන එක නම් මෙච්චර ප්‍රසන්න ක්‍රියාවක් නෙවෙයි ඒ වගේම සෞඛ්‍යයටද අහිත කරයි ඔබේ බුද්ධිමත් බව අගේ කළද නියහපන එක අපි අනුමත කරන්නේ නම් නැහැ අංක 8 එදිනදා ජීවිතය පිළිබඳව ඔබ ඔබෙන් ප්‍රශ්න කරනවා ඔබ කවදා හෝ ඉඳගෙන ජීවිතයේ අරුත ගැන කල්පනා කරනවද ඇයි මම මෙතන ඉන්නේ අපේ අරමුණ මොකක්ද මම ඉටු කිරීමට අදහස් කරන දෙයක් තිබේද මෙවැනි ප්‍රශ්න කවදා හෝ ඔබේ මනසට නැගිලා තියෙනවද එසේනම් ඒ ඔබගේ උසස් බුද්ධිය නිසා මේ දේ සිදුවෙන බව යෝජනා කරන්න පුළුවන් දක්ෂ සහ බුද්ධිමත් පුද්ගලයන්ට ඔවුන්ගේ මෙහෙවර සහ ජීවිතයේ අරමුණ සොයා ගැනීම අතිශයින්ම වැදගත් එසේ නොවනහොත් ඔවුන්ගේ පැවැත්ම දිගින් දිගටම කල්පනා කරන්න පටන් ගන්නවා එමෙන්ම විෂාදයේ වැනි රෝගවලටද ගොදුරු වෙන්න පුළුවන් ජීවිතයේ අරුත පිළිබඳව ප්‍රශ්න අප සියල්ලටම කරදර කරන අතර ඒවාට අපට මොහොන දීම අනිවාර්ය වෙනවා මෙම සිතුවිලි දිගු කාලීනව ඔබේ මනසෙහි පැවතුනහොත් ඒවා නිසා මානසික ගැටලුද ඇති වෙන්න පුළුවන් එම නිසා ඔබ මේ දේවල් ඕනවට වඩා නොසිතන්න අංක 9 ඔබ වෙනස් ආකාරයෙන් ප්‍රශ්න විසඳනවා සාමාන්‍යයෙන් අපිට ඉදෙනදා ජීවිතයේදී ප්‍රශ්න එනවා අපි දවස ගානේ වයසට යන විට ජීවිතය සංකීර්ණ වන විට හෝ අපට එන වගකීම් ප්‍රමාණය වැඩි වෙන විට අපට ප්‍රශ්න සහ ගැටලු වැඩි වෙනවා මේ දේ සාමාන්‍ය කරුණක් වන අතර එක්කෙනෙකුට විතරක් සීමාවුන දේවල් නෙවෙයි. ඒ කොහොම වුණත් අපි හැමෝම මේ එන ගැටලු විසඳන්න උත්සාහ කරනවා. සමහරු ඒ දේවල් වලින් පලා යනවා. දිවි පරදුවට තබන්නත් උත්සාහ කරනවා. ඒත් මේ වීඩියෝ එක බලන ඔයාලත් මේ මොහොතේ ඉන්නේ මොකක් හරි ගැටලුවක් හිතේ තියාගෙන නම් හිතට ගන්න මේ ලෝකේ තියෙන හැම ප්‍රශ්නයකටම විසඳුම් තියෙනවා. ඒ වගේම වෙන ඕනෑම දෙයක් අපට වෙන්නේ අපේම හොඳට හෝ අපිට ජීවිතය කියන්නේ මොකක්ද කියලා ඉගෙන ගන්න අවස්ථාවක් වෙනවා. ඔබ ඔබට එන ප්‍රශ්න මම මේ කියපු විදියට හෝ ඔබ සුබවාදීව ප්‍රශ්න විසඳන කෙනෙක්ද අනිත් අය කලබල වෙලා හෝ කම්මුලට අත තබා කල්පනා කර කර ප්‍රශ්න වලින් එරීදී ඔබ ඉතා සුබවාදීව හෝ ඉතාම සන්සුන්ව ප්‍රශ්න විසඳනවා නම් ඔබ සැබවින්ම බුද්ධිමත් වෙනවා. ඉතින් එහෙමනම් අද වීඩියෝ එකෙන් ඔබ මෙතෙක් සමාජයෙන් පිළිකුල් කළ අවතක්සේරු කළ අසාමාන්‍ය චර්යාවන් කවදාවත් නොසිතපු ඒත් ඒ බුද්ධිමත් බව ඔප්පු වෙන දේවල් කියලා දැනගත්තා. මාත් කැමති කොච්චර බුද්ධිමත් අය SL idea අපේ channel එකත් එක්ක ඉන්නවද කියලා බලන්න. මතක ඇතිව පහලින් ඔබේ අදහස කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. ඉතින් වීඩියෝ එක ලයික් එකක් දාලා අපේ channel එක subscribe කරලා යන්න අමතක කරන්න එපා. තවත් අලුත් අලුත් වීඩියෝ එකකින් හමු වෙනකම් අදට මම සමුගන්නවා. ඔබට සුබ දවසක්. ආයුෂ බොහෝ වේවා.